आशीर्वादात्मक नदुंस अपि अविहिंसावादी बल्लपैमकरा मे शिष्य पीडक नोवन काल सठानक सिसुंट कन्वीनियंट काल सठानक एक दिगट एक पेलट किसीदु सलसुमकिन तोरव राइट एक्साम सब्जेक्ट्स पेलगस्वान्ने नैति संविधानात्मक प्लान एकक तियेन सिसुंट कन्वीनियंस एकक एकतु वेन काल सठानक इदिरिपत् करन्न ए अनुव तिब्ब काल सठान अकुलागेन अपि किव्वा वगेम मै 19 පළවෙනි එක්සෑම් ඩේට් එකට බවට පත් කරගෙන අලුත් කාල සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ශිෂ්‍යයින්ගේ පැත්තෙන් මේක ලොකු ජයග්‍රහණයක්. අර එක දිගට එක පෙළට සබ්ජෙක්ට්ස් වැටිලා නැහැ. අර අසංවිධානාත්මක භාවයෙන් තොරයි කියන්නේ ඔහි ආවට ගියාට හදපු කාල සටහනකට පොඩ්ඩක් පරස්පරයි. හැබැයි එක සබ්ජෙක්ට්ස් දෙකක් කෝ සබ්ජෙක්ට්ස් දෙකක් 30 පළවෙනිදා රයිට් අන්න එක පෙළට තියෙනවා. එච්චරයි අපි දකින්න අඩුපාඩු. හැබැයි අපේ සිසුන්ගේ පැත්තෙන් ගත්තොත් මේක ලොකුම ලොකු ජයග්‍රහණයක්, විශාල ජයග්‍රහණයක්. අද ඇඳිරි නීති තත්වයක් තියෙන වාතාවරණයක් යටතේ වුණත් අවශ්‍ය ඒ කාර්ය මණ්ඩලය කැඳවලා, ස්ලියට් එකට කැඳවලා ඔවුන් කාලසටහන අද උදෑසන ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඒ 19 මැයි 19 පළවෙනි HND ඉංග්‍රීසි ෆස්ට් ඉයර් ෆස්ට් සෙමිස්ටර් පළවෙනි එක්සෑම් සබ්ජෙක්ට් එක පටන් ගන්නවා, පවත්වනවා. ඒ තමයි ලිස්නින් ස්කිල්ස් 1 රයිට්. අර කලින් තියන්න ගියපු එකම තමයි. ඊට පස්සේ 20 වෙනිදා රයිට් පහුවෙනිදා ඉෆෙක්ටිව් කමියුනිකේෂන් ස්කිල්ස් තියෙනවා 9 11. දැන් එතකොට ඒක එක ළඟ තියෙනවා රයිට්. ඒක අපි ඉච්චරම අපිට ඉග්නෝ කරන්න පුළුවන්. ලිස්නින් ස්කිල්ස්, ඉෆෙක්ටිව් කමියුනිකේෂන් ස්කිල්ස් කියන්නේ ගොඩක් මාර ප්‍රැක්ටිකල් නේච් එකක් තියෙන රයිට්, රිටන් පැත්තක් නැති, වැඩි තියරිටිකල් පැත්තක් නැති දෙයක් නිසා අපිට ඉග්නෝ කරන්න පුළුවන්. ඊට පස්සේ 25 වෙනිදා තියෙනවා රීඩින් ඇන්ඩ් වොකැබුලරි ඩෙවලොප්මන්ට් පේ එක 25. ඊට පස්සේ 27 දවසක් කරලා ප්‍රොෆෙෂනල් රයිටින් 1. ඊට පස්සේ 30 වෙනිදා දවස් දෙකකින් පස්සේ රයිට්, 28 29 දවස් දෙකකින් පස්සේ ලිංග්විස්ටික්ස් තියෙනවා. ඊට පස්සේ පහුවදාම ලිටරචර් තියෙනවා. එතකොට මේ බැලූ බැල්මට රයිට් සර්ව සම්පූර්ණ මේ කාලසටහනකුත් නෙමෙයි ඇත්ත කතන්දරේ. හැබැයි අර උන්න හැටියට මලා මැදයි කියනවානේ. ඒ නිසා අර තිබ්බ එකට වඩා ඇත්තෙන්ම මේක පොඩ්ඩක් හොඳයි. ශිෂ්‍යයින්ට වාසි කරයි, හිත කරයි, කන්වීනියන්ස් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ කාලසටහන බැලූ බැලමෙන් ඔයාට මේ කොහොමද ලෑස්ති වෙන්නේ, ප්‍රිපෙයා වෙන්නේ කියලා ඒක බෑ. ඒ වගේ ඉන්ෆර්මේෂන් එකක් ගන්න බෑ. මේ ඒ වගේ ඉන්ෆර්මේෂන් එක ගන්නවා නම් මේ කාලසටහන ටයිම් ටේබල් එක අපි ඇනලයිස් කරන්න වෙනවා. ඉතින් ඇනලයිස් කරපු ටයිම් ටේබල් එක පවා අපි ගැන ඉදිරිපත් කරලා සාකච්ඡා කරමු. ඉතින් මේක විශේෂයෙන් ගැන ආවේ මේක ගැන සමර කට්ටිය දන්නේ නැතුව මේ ස්ලියට් ආයතනයේ කල්මරමින් රයිට් ටයිම් ටේබල් එකක් දාන්නේ නැතුව එහෙම ඉද්දී කට්ටිය හිතන්න පුළුවන් රයිට්, ළමයි අදත් නැහැ, හෙටත් නැහැ, අනිද්දත් නැහැ, මොකද හදිසි නීති. එහෙම හිතන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ෂණික රයිට් එයාලා කාලසටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඔයාලව දැනුවත් කරන්න ගෙන මේ රටේ පවතින වාතාවරණය එක්ක මේ කාලසටහනවත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද කියන ස්ථාවරයක තියෙනවද නැද්ද කියන එක අවිනිශ්චිත භාවයක් තියෙනවා. ස්ලියට් ආයතනයටත් පැහැදිලිද? හැබැයි අපි බලමු. මොකද දැන් සෑහෙන ඩිලේ එකක් ඇති වෙලා තියෙන ශිෂ්‍යයාගේ පැත්තෙන් රයිට්. ඕනාවට වඩා මේ එක්සෑම් එක කල් ගිහිල්ලා තියෙන ඉතින් තවත් කල් ගියොත් එහෙම රයිට්, ඒ අධ්‍යයන වර්ෂ පවා අහුසි කරන්න වෙන තත්ත්වයකට, බැරෑරුම් තත්ත්වයකට අපි යනවා රයිට්. පෑදීදේට බැච් එකක් මඟ හැරෙන තැනකට පෑදීද. ඉතින් අන්න ඒකයි රයිට්. අපි බලමු. අපි හුදෙක්ම අපේක්ෂා කරමු මෙන්න මේ කාලසටහන ඔවුන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් වේසා. ශිෂ්‍යයින් වශයෙන් ඔබ 100%ක් මනාව කල් වෙලා ඇතිව පෙරහුරු කරන්න, පෙරහුරු කරලා අදාළ ඒ විෂය එදාට විජයග්‍රහයි විදියට ඒකට ෆේස් කරන්න මුහුණ දෙන්න බලාපොරොත්තුෙන් අපි සැදී පැහැදී ඉමු.